විශේෂ ක්‍රියාකාරී දෙදෙනා වහාම නිදාස් කරන්න කියලා බොහොම සාමකාමීව ගල් කැඩයක්වත් අතර ගන්න නැතුව අවිහිංසාව පාරේ ඇවිදගෙන ගිය මේ තරුණයන් දෙදෙනා වලක්වලා මං හිතන්නේ පොලිසියෙන් 150කට 200කට ආසන්න පිරිවරක් වට කරලා බලහත්කාරයේ පාලා අත්අඩංගුවට ගන්න උත්සාහ කරපු අවස්ථාවක් තමයි මම දැක්කේ මම පැහැදිලිව පෙන්නුවා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියේ අපිට දීලා තියෙන මූලික අයිතිය හෙන්නවා සාමකාමීව මේ පාරේ ගමන් කිරීමේ අයිතිය ඇයි නතර කරන්න කියලා විශ්වාස පොලිස් නිලධාරීන් ඇහුවා අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැඩක් නැහැ අපිට තියෙන නියෝගේ ක්‍රියාත්මක කරන්නයි අපිට කියලා තියෙන්නේ ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැඩක් නැහැ කියලා මං අහනවා මේ අහිංසාවාදී ලෙස පාරේ ගමන් කරන කාන්තාවන් දෙදෙනාට මේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදාස් කරන්න කියලා බෝඩ් එක අල්ලගෙන පාරේ ගමන් කරන අයිතියක් නැත්තම් මේ රටේ මොකද්ද තියෙන ප්‍රජාතන්ත්‍රවාදී කියලා මං අහනවා මෙහෙම ගියොතින් මං හිතන මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ගියා වගේ නෙමෙයි බොහොම දින කිහිපයකින් මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාව පාරට බහිනවා අනිවාර්යයි ඒ නිසා කියන්න තියෙන්නේ මේ සියලු ජනතාවට මේ මර්ධනය හමුවේ පෙළ ගැසෙන්න එක්කාසු වෙන්න මේ රට මේ මර්ධනකාරී ක්‍රියාකාරීත්වයෙන් ඉවත් කළා සාමකාමී දේශයක් ගොඩනැගීම සඳහා සුවඳ හමන දේශයක් ගොඩනැගීම සඳහා සියලු මහජනතාවට එක් වෙන ලෙස තමයි මේ අවස්ථාවේ මා කාරුණිකව ඉල්ලා සිටින්නේ. නිකිත ලක්ෂ්මන් රේවල. වෙනත් පාර්ශ්වයන් විසින් අපේ ජීවිතවලට අනතුරක් කරයි කියලා
එතනදී අපිට රුපියල් ලක්ෂයක අපමත නිදහස් කරනු ලැබුවා. ඉතින් දැන් අපි අද උදෑසන මොරටුවෙන් අපේ ගමන ආරම්භ කරා. අපි හිතුවා අපි ෆොටෝස් දෙක නැතුව හරි අපේ ගමන අවසානය කරනවා කියලා ගෝල් ෆේස් එකට යනකම්. නමුත් දැන් අපිට මොරටුවේදීම එය වළකාලුවා. පොලිසිය විසින් කියනු ලැබුවා අපිට වාහනයක නැගලා යන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් දැන් අපි සාමාන්‍ය පුරවැසියෝ දෙන්නෙක් විදිහට තමයි මේ වෙලාවේ අපි වාහනයක එන්නේ. ඒ එන පිටුපසින් එනවා මම හිතන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේ ඉස්සරහට තියෙන මොරටුව ගල්කිස්ස දෙහිවල වැල්ලවත්ත මං හිතන්නේ අඟුලාන එගොඩව යන මේ සියලු පොලිසි වලින් එන මේ වෙනකොට මේ අපි පසුපස හම්බා එනවා මං හිතන්නේ පොලිසිය ගත්තොත් පොලිසියේ ඉන්න මේ 50ක් 100ක් විතර පිරිසක් ඉතින් අපි අපි අහනවා ඇයි මේ අපි පසුපස හම්බා එන්නේ අපි කරපු වරද මොකක්ද කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ අපි